යසුබිටයි සුන්දර උදෑසන. ඉතින් අදත් අපි ශ්‍රී වචනයත් එක්ක අවදි වෙලා ඉන්නවා ස්වාමීන් වහන්සේගේ හඬට උන්කන් දෙන්න. ඉතින් දිනපතා ස්වාමීන් වහන්සේගේ ආලෝකය, ස්වාමීන් වහන්සේගේ අවධානය, ස්වාමීන් වහන්සේ දෙන්නා වූ නීතිය, උන්වහන්සේගේ කැමැත්ත අපි බලමින් අපේ ජීවිත සංසන්දනය කරනවා ක්‍රිස්තු ශරීරයේ උස මහතට. හොඳයි. අදත් මගේ හදවත නතර වෙනවා බයිබලේ සුදු පාවුලතුමා කොරින්ද සභාවට ලියන පළවෙනි අසුනේ 15 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තිය ළඟ. නමුත් මම යම් ස්වභාවයකට පැමිණ සිටින්ද එසේ සිටින්නේ දයන් වහන්සේගේ අනුග්‍රහයෙන්ය. පාවුලතුමා පැහැදිලිවම කියනවා පාවුලතුමාගේ ජීවිතේ පාවුලතුමා යම් කිසි තත්වයකට පාවුලතුමා යම් කිසි පැමිණීමේකට ඇවිත් තිබෙනවා නම් ඒකට සම්පූර්ණ හේතු සාධකය සහ ඒකට සම්පූර්ණ ගෞරවය යන්න ඕනේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහයට කියලා. ඒකන උන්වහන්සේ මට දුන්නු අනුග්‍රහය නිෂ්ඵල නොවිය. ඒ මොකද ඒකට හේතු සඳහන් කරලා තියෙනවා මම ඔවුන් සියල්ලන්ට වඩා බොහෝ සෙයින් වැඩ කෙලිමි. ඒ කියන්නේ සුදු පාවුලතුමා කියනවා අනිත් හැම ගෝලෙට වඩා පාවුලතුමා ගොඩාක් ස්වාමීන් වහන්සේ නිසා වෙහෙස වුණාලු වැඩ කරා. ඊට පස්සේ කියනවා නමුත් එසේ කළේ මානව මා කෙරේ තිබුණා වූ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය. ආදර දුවේ පුතේ පාවුලතුමා මෙච්චර මේසා විශාල සේවාවක් කරන්ට ඔබ දන්නවා පාවුලතුමා ගොඩාක් හසුන් ලියනවා. පාවුලතුමා තමයි අලුත් ගිවිසුමේ නේද ගොඩාක් සභාවල් පටන් ගත්තේ. පාවුලතුමාගේ අවවාද අනුහසන අනුශාසන තමයි සභාවක අද මූලික කේන්ද්‍ර වෙලා තියෙන්නේ. ඉතින් අද ක්‍රිස්තියානි ප්‍රතිපත්ති පවා සභාවක සහ ක්‍රිස්තියානි ප්‍රතිපත්ති පවා අපි අද පුරුදු වෙලා තියෙන ඉගෙන ගන්න සුදු පාවුලතුමාගේ අසුන් වලින්. ඉතින් පාවුලතුමා කියන මේ හැම දෙයක්ම උන්වහන්සේගේ කරුණාව නිසා. එතකොට උන්වහන්සේ එක එක්කෙනාට එක එක කරුණාව දෙනවා. දෙන්නේ ඒ උන්වහන්සේ ඒ කෙනාගේ තරමට සහ උන්වහන්සේ කැමැත්ත අනුව. එතකොට කරුණාව මත යැපෙන කෙනෙක් හොඳට අහගන්න, කරුණාව මත යැපෙන කෙනෙක්, කරුණාව මත යැපෙන දේවදාසෙක්, කරුණාව මත යැපෙන ක්‍රිස්තියානි මිනිසෙක්, කරුණාව මත යැපෙන සේවකෙගේ මුවින් නිරතුරු එක වචනයක් පිට වෙනවා. මොකද්ද? මම නෙවෙයි කරුණාව නිසා කියන එක. අද බොහෝ තැන්වල මම තමයි, මගේ මහන්සිය, මගේ කැපවීම, මගේ උත්සාහ, මම කියන වචනය නිතරම එනවා නම් ඒක මානසිකයි. ඒක කරුණාව ස්වාමීන් වහන්සේගේ ලැබිච්ච නැති කෙනෙක්. මෙතන පාවුලතුමා කියනවා මම ඕන් සියල්ලන්ට වඩා කියලා මම කියන වචනේ පාවිච්චි කරන බලන්න මම ඕන් සියල්ලන්ට වඩා බොහෝ සෙයින් වැඩ කෙලිමි. මම කියන වචනේ පාවිච්චි කරලා කියන නමුත් එසේ කළේ මානව මා කෙරේ තිබුණා වූ දයන් වහන්සේගේ කරුණාවය. ඉතින් මම නෙමෙයි ස්වාමීන් වහන්සේ කරුණාව. අද කතා කරන මගේ ජීවිතේත් මම යම් කිසි අනුක් තැනක ඉන්නවා නම් ඒ ස්වාමීන් වහන්සේගේ තනි කර අනුග්‍රහය සහ කරුණාව නිසා. එනිසා අද කල්පනා කළ බලන්න මේ උදෑසන මම කියන වචනයත් එක්ක ඔබ යනවා නම් ඔබ ස්වාමීන් වහන්සේ කරුණාව තුල ඉන්න කෙනෙක් නෙවෙයි. ඔබ තාම මාංශිකව මාංශයත් එක්ක ගැතිව ඉන්න කෙනෙක්. එනිසා කල්පනා කළ බලන්න සුදු පාවුලතුමා කියනවා මම යම් ස්වභාවයක සිටීද ඒ සිටින්නේ දයන් වහන්සේගේ අනුග්‍රහය සහ කරුණාව නිසා කියලා. සපියාංචා කරමු. මහත්තම දෙවි පියාණනේ ඔබ වහන්සේ ස්තුතිවන්ත වෙනවා මේ ලස්සන උදෑසන ඔබ වහන්සේ අපිට කතා කරු මේ වචන නිසා. ඕ ස්වාමීනි මම නෙවෙයි ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාවයි ස්වාමීනි. ඔබ දුන්නා වූ කරුණාව නිසා ස්තුති. මෙතෙක් ඔබ දුන්නා වූ කරුණාව නිසා ස්තුති. තව ඉදිරියටත් ඔබ වහන්සේ කරුණාව අපර විදහස් කරන නිසා ඔබට අපි ගෞරවය කරන මේ උදෑසන. බාරයි කතා කරනව මාවත් අසල කීකරනව මේ සිළු සෙනගත් ඔබගේ බලවත් වූ දෑතට බාර කරනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් නිසාය. ආමෙන්. 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 ජේසු පිටේ ඔබට සුබ දවසක්. හැම වෙලාවෙම දෑසන අතරමට යලිත් ශ්‍රී වචනයත් එක්ක මම බද සමීරා.